සංගීත පන්තියට මේ වෙලාව එකතුලා ඉන්න ආදරණීය දූපුතුන්වත් පෙරදිග සංගීතය හදාරන කැමති ඔබ සියලු දෙනාමත් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ හත ශ්‍රේණියේ පළවෙනි වාරයේ නියමිත පාඩමක් ඉගෙන ගන්නයි. අපි මේ වෙනකොට ශුද්ධ සරහත බිහිුණේ කොහොමද? ශුද්ධ සරහත මොනවද? පෙරදිග සහ අපරදිග වශයෙන් ඒවට භාවිත කරන නම් මොනවද කියන කාරණාව ඉගෙනගෙන තියෙනවා. අද අපි ඉගෙන ගන්න හදන්නේ ඒ පෙරදිග සංගීතයේ ස්වර හතම කොහොමද විවිධ හඬ තලවල පැතිරිලා තියෙන්නේ. එහෙමත් නැත්නම් විවිධ හඬ පරාසවල ඒකීප ස්වර හත කොහොමද පැතිරිලා තියෙන්නේ කියන කාරණාව ඉගෙන ගන්නයි. ඉතින් අපි මෙහෙම හිතමු. දැන් සමහර ගායක ගායිකාව ඉන්නවා ගීත ගායනා කරනකොට අපිට ඇහෙනකොට අපි දන්නවා මේ ගායකයා හෝ ගායිකාව හරි ඉහළ හඬකින් ගායනා කරන්න කියලා. ඒ වගේම සමහර ගායක ගායිකාව ඉන්නවා අපි එයාලගේ ගීත ශ්‍රවණය කරනකොට අපිට දැනෙනවා මේ ගායකයා හෝ ගායිකාව ගායනා කරන ගොඩක් පහළ හඬ තලයකින් කියලා. ඒ වගේම සමහර ළමා ගීත තියෙනවා වැඩි ඉහළ යන්නේ නැහැ වැඩි පහළ යන්නේ නැහැ හරිම මධ්‍යස්ථ ස්වර වලින් ගායනා කරනවා. ඉතින් මේ මොනවද මේ කොහොමද ස්වරයෙම ඉහළ පහළ සහ මැද විදිහට භාවිත කරන්නේ? අන්න ඒකට තමයි අපි පෙරදිග සංගීතයෙන් කියන්නේ ත්‍රිවිධ සප්තක. එහෙමත් නැත්නම් සප්තක තුන කියලා. ඉතින් අද අපි ඉගෙන ගන්න හදන්නේ අන්න ඒ කියන ත්‍රිවිධ සප්තක යනු මොනවද? ඒ ත්‍රිවිධ සප්තක වලට අයිති ස්වර වල සංකේත මොනවද? ඒව අඳුරගන්නේ කොහොමද? ඒ සප්තක වලට අයිති වෙන විදිහට ස්වර අභ්‍යාස කරන්නේ කොහොමද? අන්න ඒ කියන කාරණා ටික එහෙනම් අද අපි ඉගෙන ගන්නවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මම දැන් සූදානම් වෙන්නේ ඔයාලට ගීත තුනක් ශ්‍රවණය කරන්න දෙන්න. මේ ගීත තුන ශ්‍රවණය කරනකොට ඔයාලට තේරෙයි මම මුලින්ම ගායනා කරන ගීය පහළ හඬ තලයකට අයිති ගීතයක්. දෙවෙනියට ගායනා කරන ගීතය ඉහළ හඬ තලයකට අයිති ගීතයක්. තුන්වෙනියට ගායනා කරන ගීතය සාමාන්‍ය මැද හඬ තලයකට අයිති ගීතයක්. ඔන්න එහෙනම් අපි දැන් පළවෙනි ගීතය ශ්‍රවණය කරලා බලමු. ගායනා කරපු ගීතය ඔයාලට අහනකොට දැනෙන්නේ නැති හරි ගැඹුරු පහත් හඬකින් තමයි ගායනා කළේ. ඉතින් අපි මේ හඬ තලයට කියනවා දුවේ පුතේ මන්ද්‍ර සප්තකය කියලා. මන්ද්‍ර සප්තකය මයන්න අල්ලන්න ද්‍රයන්න මේක මධ්‍ය කියන වචනෙත් එක පටලව ගන්න එපා. මන්ද්‍ර සප්තකය. මන්ද්‍ර සප්තකයේ ලක්ෂණ තමයි අපේ සාමාන්‍යයෙන් කතා කරන කටහඬ තලයේ තියෙනවානේ අපි මේ සාමාන්‍ය කතා කරන විදිය මේ කතා කරන හඬ තලයේ වගේ දෙගුණයක් හඬ පහළයි මන්ද්‍ර සප්තකයේ. ඉතින් ඒ නිසා මන්ද්‍ර සප්තකයේ ගීත වලටම කටහඬ හුරු වුණු බටහිර ගායක ගායිකාවෝ ඉන්නවා. ඉතින් දැන් එහෙනම් අහලා බලමු මං ගායනා කරන්න හදන දෙවෙනි ගීතය. සිහින් හඬක් වගේ ඔයාලට හෙනවා. ඉතින් අන්නේ ස්වර එහෙම නැත්නම් අන්නේ හඬ අයිති හඬ පරාසිර තමයි අපි කියන්නේ උච්ච ස්වර සප්තකය කියලා. දැන් අපි මුලින්ම ඉගෙන ගත්තා ගොඩක් පහළ හඬ තියෙන එක ඒක මන්ද්‍ර. දැන් ඔන්න ඉගෙන ගත්තා අපි ගොඩක් ඉහළ හඬ තලයකට අපි කියනවා උච්ච ස්වර සප්තකය. එහෙනම් උච්ච ස්වර සප්තකයයි මන්ද්‍ර ස්වර සප්තකයයි අතරමැද තියෙන සාමාන්‍ය මධ්‍යස්ථ හඬ තියෙන සප්තකයට තමයි අපි කියන්නේ මධ්‍ය සප්තකය කියලා. එහෙනම් දැන් බලමු මධ්‍ය සප්තකයට අයිති ගීතයක් අපි කොහොමද ගායනා කරන්න කියලා. ඒ අහුණු ගීතේ නම් ඔයාලා මේ වෙනකොට පාසලේ ඉගෙනගෙනත් ඇති. ඉතින්
මේ මම මේ ගායනා කරපු කඳුපෙල අතරේ කියන ගීතේ ශ්‍රවණය කරනකොට සමහරට ඔයාලා ඒකත් එක්කම ඔයාලත් ගායනා කරන්න ඇති. මමත් සමගම. මොකද මේ හඬ පරාසය අපි කතා කරාම මේ හඬ පරාසය තියෙන හරිම මධ්‍යස්ථ පරාසයක. ඒ කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඔගොල්ලෝ පාසලේදී පන්සිල් ගන්න වෙලාවට ගාථා කියන්නේ හැමෝම එකම හඬින් කියනවනේ. අන්නේ හඬ ටික තමයි මේ මැද සප්තකයට අයිති වෙන්නේ. ඉතින් ওই සප්තකයට තමයි අපි කියන්නේ මධ්‍ය සප්තකය කියලා. දැන් ටිකක් හිතලා බලන්න. සමහර ගායක ගායිකාවෝ ඉන්නවනේ ඉහළ හඬ සප්තකය වැඩිපුරම පාවිච්චි කරන. ඒ වගේම සමහර ගායිකාවෝ ඉන්නවා පහළ හඬ සප්තකය වැඩිපුර භාවිත කරන. ඉතින් ගායන හැකියාව කියන එක එකිනෙකාට එකිනෙකාට වෙනස්. සමහරට ගායන හැකියාව පිටින් නැති අය ඉන්න පුළුවන්. මොකද ඒ කිනාට නැටුම්, චිත්‍ර, නාට්‍ය ඒ වගේ විෂය හොඳින් පිළිහිටලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් පෙරදිග සංගීතය හදාරනවා නම් අපි මේ හඬතල තුනේම කොහොම හරි හඬ ගායනා කරන්න අපි අභ්‍යාස කරන්න ඕන. ඉතින් ඒකට තමයි අපි සප්තක තුනට වෙන වෙනම අභ්‍යාස නිර්මාණය කරගෙන තියෙන්නේ. කොහොම වුණත් දැන් මේ අපි ඉගෙනගත්ත මධ්‍යසර සප්තකයේ ඒ ගායනා කරපු ගීතෙත් එක්ක ඔයාලට දැනෙන්නේ නැති මන්ද්‍ර, මධ්‍ය, උච්ච කියන මේ හඬ පරාස තුන තමයි අපේ ස්වරහත පැතිරිලා තියෙන හඬ පරාස කියලා. ඔන්න මම ආයසරයක් කියනවා. එහෙනම් ත්‍රිවිධ සප්තක වලට අයිති වෙන සප්තක තුන තමයි මන්ද්‍ර, මධ්‍ය, උච්ච. අපි ස්වර ප්‍රස්ථාරයක් ලියන වෙලාවට මන්ද්‍ර ස්වරයක් කොහොමද අඳුරගන්නේ? දැන් උදාහරණයක් විදිහට ජාතික ගීයේ ස්වර ප්‍රස්ථාරය තියෙනවා කියලා හිතන්න. ඒක එන්නේ මෙන්න මේ විදිහට. ස්වර සප්තකයේ ගා ගා රී නී කියන නී කියන ස්වරය නී ස්වරය මන්ද්‍ර සප්තකයට අයිති නී ස්වරය තමයි අපි භාවිත කරන්නේ. ඉතින් මේ මන්ද්‍ර සප්තකයට අයිති මේ නී ස්වරය අපි අඳුරගත්තේ ඒක යටින් මේ ප්‍රස්ථාර තිතක් තියලා තිබුණු නිසා. දැන් මේ තීරයේ දිස්සෙනවා මන්ද්‍ර ස්වර සප්තකය අපි කොහොමද අඳුරගන්නේ කියන කාරණාව උන්න දැන් ඔයගොල්ලෝ බලන්න. බලන්න සා රී ගා මා පා ධා නී කියන ස්වර හත යටින් ති හතක් තියලා තියෙනවා. එහෙම තිතක් තියෙන ස්වරයක් අපි දුටුව ගමන් අපි තීරණය කරන්න ඕන මේ මන්ද්‍ර ස්වරයක්. ඒ වගේම ජාතික ගීයේ මෙන්න මේ ස්වර ටික බලන්න. සා රී සා රී ගා රී ගා මා පා ධා පා සා රී සා. අන්නේ සා එක. ඒ සා කියන ස්වරය තමයි උච්ච සා ස්වරය. මොකද ඒක හඬ මෙහෙම ගලාගෙන ගලාගෙන ගිහලා ඉහළට ගිහලා තමයි ආයෙන්නේ නමෝ නමෝ මාතා කියන සා නී කියන ස්වරය එන්නේ. එහෙනම් ඒ සායකට උඩින් අපි තිතක් තියෙනවා. දැන් උඩින් තිතක් තිබ්බොත් ඒක උච්ච ස්වර සප්තකයට අයිති වෙනවා. යටින් තිතක් තිබ්බොත් ඒක මන්ද්‍ර ස්වර සප්තකයට අයිති වෙනවා. එහෙනම් ජාතික ගී ස්වර ප්‍රස්ථාරයේ ඉතිරි ස්වර සියල්ල මොනවාද? මධ්‍ය ස්වර. එහෙනම් ඒ ස්වර අඳුරගන්න කිසිම සංකේතයක් අපි භාවිත කරන්නේ නැහැ. එහෙනම් මන්ද්‍ර ස්වර යටින් තිතක් තියෙනවා. මධ්‍ය ස්වර වලට කිසිදු සංකේතයක් භාවිත කරන්නේ නැහැ. උච්ච ස්වර වලට උඩින් තිතක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති කොහොමද අපි මේ සප්තක තුන වෙන වෙනම හඳුනගන්නේ කියලා. දැන් අපි බලමු මෙන්න මෙහෙම දෙයක්. ඔගොල්ලෝ මාසික පරීක්ෂණ වලට වාර විභාග වලට පාසලෙදි පෙනී සිටිනවනේ. ඒතුළ ඒ වගේ අවස්ථාවකදී හම්බෙන ප්‍රශ්නයකට කොහොමද අපි පිළිතුරු ලියන්නේ කියලා. උදාහරණයක් විදියට සප්තක තුන හඳුන්වන්න කියලා වගේ කෙටි ප්‍රශ්නයක් ආවොත් අපි හඳුන්වන්න කියන වචනයෙන් ඒ ගැන පොඩි විස්තරයක් ඕන කියන අර්ථය තමයි එන්නේ. ඒ නිසා අපි එතකොට කරන්නේ මුලින්ම අපි ලියනවා සප්තක තුන. මන්ද්‍ර සප්තකය, මධ්‍ය සප්තකය, උච්ච සප්තකය. ඊට පස්සේ අපි එකින් එක හඳුනන. කොහොමද හඳුන්වන්නේ? මන්ද්‍ර සප්තකය කියන එක අපි ඉස්සලාම ගමුකෝ. මන්ද්‍ර සප්තකය යනු මිනිසාගේ සාමාන්‍ය කටහඬ පැතිරියේදී මධ්‍ය සප්තකයෙන් දෙගුණයක් හඬ පහළින් පිහිට ඇති හඬ සප්තකයයි. උදාහරණයක් විදිහට කියලා අපි උදාහරණ ලේනවා සරිගම පදණී කියලා. ඒ ස්වරේ හත යටින් තිත් හතක් දානවා. ඊට පස්සේ මධ්‍ය සප්තකය කොහොමද නිර්වචනය කරන්නේ? මධ්‍ය සප්තකය යනු මිනිසාගේ සාමාන්‍ය කටහඬ පැතිරියේදී ඇති ස්වර සප්තකයයි. උදාහරණ විදියට නිකම්ම ස්වර හත ලියනවා කිසිම සංකේතයක් දාන්නේ නැතුව. එතනදී වරද්ද ගන්න එපා ඔයගොල්ලෝ. සා රේ ගා මා පා ධා නී සා කියලා අර අවසානයේ තියෙන සා ආය භාවිත කරන්න එපා. මොකද ඒක අයිති වෙන්නේ ඊළඟ සප්තකයට. තේරෙනවනේ? ඊට පස්සේ අපි බලමු උච්ච සප්තකේ. උච්ච සප්තකේ අපි හඳුන්වනවා මෙන්න මෙහෙම. මධ්‍ය සප්තකයේ හඬමින් දෙගුණයක් හඬ ඉහළින් පිහිට ඇති ස්වර අයිති සප්තකය උච්ච සප්තකේ නමින් හඳුන්වනවා. කොහොමද අපි උදාහරණ ලියන්නේ? සරිගම පදණී උඩින් තිත් හතක් දානවා. අන්නේ විදිහට පිළිතුරක් ලියුවොතින් ඔයගොල්ලෝ අංග සම්පූර්ණ පිළිතුරක් ලියවයි කියලා බාර ගන්න පුළුවන්. හරිද? ඉතින් දුවේ පුතේ දැන් මේ තිරේ දිස්සෙන රූප සටහන දිහා බලන්න. මොකද්ද මේ දිස්සෙන්නේ? මේ තියෙන ස්වර හත. ස්වර හත
ස්වරපූර්වක කොහොමද පිළිහිටන්නේ කියන කාරණාවනේ. එතකොට අපි පියානෝ එකක් ලොකු විදුලි ඕගන් එකක් ගැන පොඩ්ඩක් මතක් කරලා බැලුවොතින් ඔයාලට තේරෙනවා ඒකේ අපි මේ කතා කරපු ස්වර සප්තක තුනට අමතරව තව තව දෙපැත්තට හඬවල් විහිදලා තියෙනවා කියලා. එතකොට ඒක අපි කටහඬට භාවිතා කරන්නේ පිළිතුරු තමයි නැහැ කියන එක. මොකද ඒක භාවිතා කරන්න වෙන වෙනම සංගීත භාණ්ඩ පවුල් තියෙනවා. උදාහරණයක් විදිහට වයලින් පවුල අපිට ගන්න පුළුවන්. වයලීනයේ වියෝලාව, චෙලෝ එක සහ ඩබල් බේස් එක. වයලින්, වියෝලා, චෙලෝ, ඩබල් බේස්. එතකොට ඔය භාණ්ඩ හතර ගත්තාම වයලීනයේ කියන භාණ්ඩේ තමයි ඉහළ භාණ්ඩ තියෙන්නේ. ඩබල් බේස් කියන භාණ්ඩේ තමයි අඩ පහළම තියෙන්නේ. ඉතින් බටහිර සංවණියක් අපි ශ්‍රවණය කරලා එහෙම බැලුවොතින් ගොඩක් අපිට සංගීත භාණ්ඩ සෑහෙන ප්‍රමාණයක් භාවිතා කරනවා දැකලා තියෙනවානේ. අන්න ඒ වගේ ඔය කියන ප්‍රධාන සප්තක තුනට අමතරව තව හඬ සප්තක භාවිතා කරනවා. ටිකෙන් ටික මන්ද්‍ර වෙවි යන හඬ සප්තක, වැඩිපුර උච්ච වෙවි යන හඬ සප්තක. ඉතින් අපි එයින් වැඩිපුර දෙකක් ඉගෙන ගමු. මන්ද්‍ර සප්තකේ, මධ්‍ය සප්තකේ, උච්ච සප්තකේ කියන මේ සප්තක තුනට අමතරව අපි හිතමු මොකක් හරි ස්වරයක් යටින් 32ක් දාලා තියෙනවා කියලා. දැන් මොකද්ද මේ හඬ සප්තකේ? මේක මන්ද්‍ර වෙන්න බෑ. මොකද මන්ද්‍රයි නම් අපි දන්නවා යටින් එක තිතයි තියන්නේ කියලා. එහෙනම් මේක අපි හඳුන්වනවා අතිමන්ද්‍ර හඬ සප්තකේ කියලා. ඒ වගේම මොකක් හරි ස්වරයක උඩින් තිතක් දාලා තියෙනවනම්, උඩින් තිත් දෙකක් දාලා තියෙනවනම් අපි ඒකට කියනවා අති උච්ච සප්තකේ කියලා. එහෙනම් අති උච්ච සප්තකේ තමා තිත් දෙකක් දාන්නේ, අතිමන්ද්‍ර සප්තකේ තමා තිත් දෙකක් යටින් දාන්නේ. ඉතින් ওই විදිහට අපිට අතිමන්ද්‍ර, මන්ද්‍ර, මධ්‍ය, උච්ච සහ අති උච්ච විදිහට හඬ සප්තක ගොඩක් ගැන ඉගෙන ගන්නත් පුළුවන්. එහෙනම් දුවේ පුතේ දැන් අපි බලමු අපේ කටහඬ අපි කොහොමද සප්තක තුනේම හඬ පිහිටවල ගායනා කරන්නේ කියලා. මම ඔයාලට ගායනා කරලා පෙන්නන්නම් මධ්‍යම කියන ස්වරය. මධ්‍යම කියන්නේ මා කියන ස්වරය. ඔයගොල්ලෝ දන්නවනේ. ඒතර මා ස්වරයේ යටින් තිතක් තියෙන මන්ද්‍ර මා ස්වරයයි, මධ්‍ය මා ස්වරය සහ උච්ච මා ස්වරයද අපි කටහඬ අභ්‍යාස කරන්නේ කොහොමද සහ ඒ ස්වරයේ ගායනා කරන්නේ කොහොමද කියන එක දැන් අපි බලමු. ඉස්සලා මම ඔයාලට සා ස්වරයේ ශ්‍රුතිය පිළිදෙනවා ඉස්සලා. තලයට ටිකක් ගමන් කරනවා. දැන් මම ඔයාලට ගායනා කරලා පෙන්නනවා කිය මන්ත්‍ර මා ස්වරයනේ. අපේ දියුණු වෙලා අපිට පුළුවන් වෙනවා බහුතරයක් ගීත, එහෙම නැත්නම් බොහොමයක් ගීත ඉතාමත් හොඳින් ගායනා කරන්න. ඉතින් අපි මේ දන්න සරල ස්වර අභ්‍යාසය ගැන පොඩ්ඩක් බලන්න. ඒ වගේම ආකාරය භාවිතා කරලා මෙන්න
මේ බලන්නකෝ प्रधान वशेन तुनाय मंद्र मध्य उच्च मंद्र स्वर हंदुन गंड अदाल स्वर यटिन तिताक तीनवा उच्च स्वर हंदुन गंड अदाल स्वर उडिन तिताक तीनवा मध्य स्वर हंदुन गंड किसिम संकेतम भावित करन्ने नहै अन्न ए वगे कारण टिकक तमै अद अपि इगेन गत्ते इति ए वगेम अपि तव देयक इगेन गत्ता अपि मे हंड परास तुनेम कटहंड विहिदोल गायना करन्न नम होंदिन अभ्यास वल निरत वेन्न ओने किन कारणाव इतिन अपे ईलंग वीडियो पाडम मलावेन मम सूदानम वलट इदिरिपत् करन्न මේ ස්වර 7 කොහොමද ස්වර 12ක් බවට පත් වෙන්නේ කියන කාරණාව. ඒ කියන්නේ මොන මම පොඩි ඉඟියක් දෙන්නම්. අපි ඕගන් එකක් දැක්කහම සුදු යතුරු වලට අමතරව කළු යතුරු තියෙනව නේද? ආ අපි මේක ගණන් හදන්නේ අන්නේ සුදු යතුරු 7ට අමතරව කළු යතුරු 5 කොහොමද නිර්මාණය වෙන්නේ කියන කාරණාව. එතකොට තමයි ස්වර 7 ස්වර 12ක් බවට පත් වෙන්නේ. ඉතින් එහෙනම් අදත් අපේ සංගීත පාඩමෙන් සමුගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට අදින්ගෙන ගත්ත පාඩමේ මොනවහරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් විදිහට ඔයාලා ගැටලු ඉදිරිපත් කරන්න. ඒ වගේම අපේ මේ වීඩියෝ පාඩම් මලාවට ඔයාලගේ යෝජනා අදහස් තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් ආය හමු වෙනතුරු ඔයාලා හැමෝටම ආයුබෝවන්.